මොනවද අහන්නේ නම් මේ ප්‍රශ්නේ අනිකට අහගන්න. කාම භව විභව කියන තුන උපාදාන වෙන හැටි. ඇත්තටම දැන් මේක උපාදාන වෙන හැටි ඉගෙන ගන්න බෑ කාට. දැන් උපාදානයේ සිදු වෙන්න හේතු තුන තමයි මේ කියන කණ්ණාව. කණ්ණාවේ ආකාර තමයි කාම භව විභව කියන්නේ. ඒ කියන්නේ දැන් එතකොට මේක දෙක උපාදානය කියලා දෙයක් සිදු වෙනවා පිටන්න. ඒකයි සංසාරය. සංසාරයේ නවතින උපාදානය නැවතුනොත් නමුත් දැන් මේ මොහොත ගත්තත් අපේ උපාදානය සිදු වෙන හින්දායි අපේ සංසාරයක් තියෙන්නේ. ඒකනේ ධර්මය. දැන් බුදුහාමුදුරුවෝ සත්‍යයක් විදිහට දේශනා කරනවා මේ උපාදානය තිවීමක් සත්‍යයක්. ඒක තමයි දුක්ඛ ආර සත්‍යය. දැන් සත්‍යයෙන් මේ සංසාරයේ ස්වરૂපය ගැන විස්තර කරනකොට උපාදානයක් තිබීමයි දුක්ඛ සත්‍යය කියලා කියන්නේ. ඒකට හේතුවක් විදිහට පෙන්නනවා මේ ඇයි උපාදානයක් තියෙන්නේ. උපාදානයක් තනින් තියෙනව නෙවෙයි. උපාදානයකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි තණ්හාව. දැන් එතකොට තණ්හාවේ තියෙන ස්වરૂප තුනක්. ඒක තමයි මොනවත් අහතු එකේ තියෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට දැන් අපිට කොහොමද මේක උපාදාන වෙන්නේ කියන එක කියලා තේරුම් ගන්න බැහැ. නමුත් මෙහෙම දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් කාම තණ්හා උපාදාන වීමෙන් අපිට ලැබෙන අතුරු ඵල මොනවද? ඒකත් ප්‍රශ්නයක් එක කතා කරලා ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒ අපේ ජීවිතය හා බැඳිලා තියෙනවා. අපි ළඟ ප්‍රකටෙ හින්දා අපිට පේන හින්දා කාම තණ්හාව උදව් වෙලා සිදුවෙච්ච උපාදානයක හැටි මෙන්න මෙහෙමයි කියලා අපිට ඕනනම් අපේ ජීවිතයෙන් දෙන්න. අනුන්ගෙන් බලන්න ඕනේ අපි ළඟ මේක තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵල තමයි දැන් බුදුහාමුදුරන්ට පෙන්නලා තියෙන්නේ. දැන් මේ කාම ලෝකයේ යමක් හොඳයි කියනවා නම් නරකයි කියලා වගේ දැන් හොඳයි කියලා එකක් ගන්න අපි මේ කාම තණ්හාවෙන් උපාදාන වෙනවා. දැන් අපිට උගාජාති තියෙනවනේ මේ ලෝකේ හොඳ જાති දැන්. දැන් ජීවිතේ සම්බන්ධව හොඳ ගොඩක් තියෙනවනේ. මේ හොඳ කොට හැදිලා තියෙන්නේ නම් මේ කාම තණ්හාවේ උපාදාන. ඒ වගේම නරක කොට දුක් හැදිලා තියෙනවා. එහෙනම් නරක කොට හැදිලා තියෙන්නේ කොහොමද? විභව තණ්හාවෙන් උපාදාන වෙන්නේ. එතකොට ඉස්සර එහෙම එකක් කරපු හින්දා අපිට දැන් තියෙන්නේ අපිට ඇහැට පෙනුමක් හොඳ එකක්. ඒකට අපි ඇලෙනවා. ආන්න එක කාම තණ්හා. මොකද ඉස්සරහත් ඇලුනේ හින්දා. ඒ අත්දැකීම් තියෙන හින්දා. ඒක අපේ සංසාරය නිසා. දැන් අපිට මේකේ වල නරක දෙයක් තියෙනොත් අපි ගැටෙනවා. ඒකත් අපිට මේ තණ්හාවෙන් කරන වැඩ. දැන් එහෙම නැති දේවලුත් අපි ළඟ තියෙනවා. ගැටෙන්නේ නැති ඇලෙන්නේ නැති. නමුත් ගැටෙන්නේ නැති ඇලෙන්නේ නැති තිබුණා කියලා එතන තණ්හාවක් නැති නෑ. මේක තමයි අපි හැටි. අපි හැවටෙන තැන මොන තරම්. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් වෙනකොට ඔය බලන්න ජීවත් වෙනකොට වයස යන්න කුඩා කාලේදී පොඩි ළමයේ කැළණ දෙවි. දැන් උදාහරණයක් විදියට කුංචි ළමයේ පාරක යනවා නම් වතුර වලක් තියෙනවා නම් ඒකට ඔව් පැනව යන්න කැමති. ඒ මොකද්ද යාගේ කාම තමයි. නමුත් දැන් ඕක දැන් ඔයගොල්ලෝ හිම වතුර බහිනවා පාරේ යනවා. නෑ දැන් එතකොට ඔයගොල්ලන්ට ඒ කාම රන්නව නැතුණාට නෙමෙයි. ternary දැන් ඒ අරට තියෙන නැතුණා කියන මේක මැනින්නේ දැන් අපි. මොකද අපි වෙන උපාදානයකට මේ කාමයේ වෙන විදිහට කල්ල. දැන් ඒ එහෙම වුණා දැන් අපි හිතමුකෝ දැන් සාමාන්‍ය විදිහකට යම් කිසි දෙයකට ඇල්මකුත් නැතුව මේ ලෝකේ තියෙන කාම ලෝකේ තියෙන කිසිම මොහොතේ වස්තුවකට එක කාලයක උදවල ඇලෙනවා. තව කාලයකට ඇලෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් පොඩි කාලේදී විවිධ දේවල් වල ඇලිච්ච දේවල් වල නැහැ දැන් ඇලෙන්නේ. කර්ම කාලේදී කි වෙනස් වෙනවා. වයසට යනකොට තවත් වෙනස් වෙනවා. නමුත් මේ ඇල්ම අඩු වුණා කියන එක මෙතන පේන්නේ අපි නැවැත්තිලා. ඒ කියන්නේ අපි ඒක අල්ලන්නේ නැතුණාට වෙන කාම ලෝකයේ දේවල් අල්ලන්නේ. අපිට තේරෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ එතකොට හුවමාරු වීමක් තමයි. ඒ කාලෙදි පිට දැන් නැති වෙන්න පුළුවන්. දැන් වෙන දෙයක් අල්ලලා.
දැන් වයසට ගියත් අපිට අර පුඩා කාලේදී තරුණ කාලේදී තිබින දේවල් වලට ඇලෙනවා අඩුයි. ඒ අඩුම අඩුලා තියෙන්නේ අපේ තියෙන ගුණවත්කමකින් දියුණුවකින් නෙමෙයි. මේකේ අසත්‍ය දැනලා නෙමෙයි. අර පොඩි ළමයා වතුරට පනින්න වගේ නෑ වගේ තමයි. දැන් ඒක ගැන දැනගෙන තියෙනවා. ඒකේ හානියක් අවබෝධ කරගෙන තියෙනවා. ඒකෙන් හින්දා පණින් නැතුනේ. නමුත් අපි ඊට වැඩිය මහා ජරාක මේ අමාරු තැන් වලට පනිනවා. ඒ පනින්නේ අරක නරකයි කියලා දන්න. දැන් ඔන්නෝ තත්යෙන් ඔයගොල්ලන්ට ගැලවෙන්න බැරි කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේක හැමදාම චක්‍රයක් විදිහට හැම මොහොතකම යනවා. අපි රැවටෙන හොඳම තැන තමයි අර ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා අපි හොඳට. ඒ ඉන්න කොටත් අන්නවක් අපි ළඟ ප්‍රයත්නකයි. ඒක තමයි බවතන්. දැන් බවතන්නාව කියන්නේ ඇලෙන්නේ නැහැ ගැටීමක් නැහැ මෙතන. මේ තියෙන පවතින ක්‍රමයට හොඳයි. දැන් උදාහරණයක් විදිහට දැන් මේ පවතින රජයට ඔයගොල්ලෝ කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ. මොකක්ද මේ රජයේ විනවද තියෙන්නේ? උපේක්ෂාව තමයි බවතන්නාව කියන්නේ. තේරුණා නේද? මේ තියෙන්නේ අපිට බවතන්නාවකින් ඒකට කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ. තේරුණා නේද? දැන් මොනව හරි දැන් පවතින සමිතියකට ප්‍රවැත්මකුත් නැහැ. ඒ කියන්නේ ගැටුමකුත් නැහැ, ඇල්මකුත් නැහැ. වඩාත් උමනාවකුත් නැහැ. ඒ කියන්නේ දෝෂ දකින්නේ නැහැ. මොකද ඒක තියෙන්නේ? බවතන්නාව. ඒ තණ්හාව නැතුව අපිට මේ ජීවිතේ ගෙනියන්න බැහැ. දැන් බලන්න එතකොට ඔයගොල්ලන්ට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දැන් බුදු ඔයගොල්ලෝ යනම් ශික්ෂාව තුල තියෙන විභාවඳුර කරලා දීලා තියෙන මොකද කියලා. ඔයගොල්ලන්ගේ නීවරණ යටපත් කරගත්තොත් මේ කාම තණ්හාව යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනවත් එක්කම කාම තණ්හාව යටපත් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ තණ්හාවේ කොටස් දෙකයි. මොකද්ද භව? මේ භව. එතකොට දැන් භව කියන්නේ එතකොට අපි හිතමු මොනවා හරි දැන් ඔයගොල්ලෝ මෛත්‍රිය ගැන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම ඒකම සිදුවෙන එකද භාවනාවේ දියුණුව නැද්ද? දැන් මෛත්‍රී අරමුණේ වෙන අරමුණකට හිත දුවන එකටද කැමැති භාවනා කරන එක්කෙනා ඒ අරමුණේ හිත තියාගෙන ඉන්නේ. අන්න බලන්න. මොකක්ද කියන්නේ? භවතන්න. ඒ පැවැත්මට කැමැති. තේරුණානේ? ඒකම භාවනාව කියන්නේ භවතන්නව තනිකරම. හැලෙන් හරවන්නේ මොකද්ද? දැන් මුලින්ම හරන්න ඕනේ මම ඕනම භාවනාව සාර්ථක වෙනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මෛත්‍රියේ හේතෝ විමුක්තිය. නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේව තේරන භාෂාව වලින් දේවල් ඔයගොල්ලන්ට මතක් කරලා කියලා ඉස්සෙල්ලා. දැන් යමෙක් සාංගික දාන 100ක් දෙනවාට වැඩි එක දවසක් සංසිල් රැකීම වටිනවා. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ දැකපු යථාර්ථයක් මේ කියන්නේ දේශනා කරා. ඊට පස්සේ දේශනා කරනවා මේ සූත්‍රයෙන් මේ කමුබහන සූත්‍රය කියන එක. මේ කෙටියෙන් කියන්නේ කෑල්ලක් අපිට අත්‍යවශ්‍ය දැන් කතාවට අවශ්‍ය වෙන එක. ඊට පස්සේ දේශනා කරනවා අවුරුදු කීයක් පන්සිල් ආරක්ෂා කරනවට වැඩිය මොහොතක් මෛත්‍රී භාවනා කරන වටිනවා. දැන් මෙතන මේ මොකක්ද කියන්නේ? අර මොහොත මෛත්‍රී භාවනා කරන මොහොත කියන්නේ ඒගොල්ලෝ සියලු සත්‍ය රූපත්ේ වාගේ නේ මොහොත විතරක් නෙමෙයි ඔකත් ඕක ඇතුලේ ඔය තණ්හාවිත දියෙන්න පුළුවන් නේද ternary බුදුහාමුදුරුවෝ පෙන්නන තැන නම් දියෙන්නේ ඔක එක තණ්හාවකට කොටු වෙච්ච තැන ඔක තමයි හේතුව වෙන්නේ ඒ කියන්නේ මොකක්ද ඉතුරු වෙන තණ්හාව බව තණ්හාව කාම තණ්හාව තියෙන්න බෑ විභවණා තියෙන්න බෑ භවණාව විතරක් තියෙන තැන තමයි ධ්‍යාන කියන්නේ ධ්‍යානයකට රමවැදිලා ඉන්නේ ධ්‍යාන තාලේ ඉන්නා ගියාවි තියෙන්නේ මොකද්ද මොන ගන්නවද ඉන්නේ ඇයින්නේ භවණා තර භවණාව නැතුව ධ්‍යාන කියන්නේ කියක් නැහැ ඒ ප්‍රවැත්මට කැමති වෙන්නේ නැහැ මේ ප්‍රවැත්මට ඒ කියන ප්‍රවැත්මට කැමති බවයි භවණාවෙන් කෙරෙන්නේ අකමැති වෙන්නේ නැහැ ඒකට ඔය කියන්නේ මේක තියෙනවට ලොකු ගැටලුවක් නෙමෙයි. අකමැති වුණොත් නිකෝතන්නව වෙනවා. නමුත් ඒගොල්ලන්ට උදාහරණ ඔය යුද්ධයක් භවනාදී කරන්නේ විභවතන්නාවෙන් ගැලවෙන්න. දැන් ඔයගොල්ලෝ කැමති ඒ කර්මුණක හිත තියාගෙන ඉන්න භවනා කරන වෙලාව මොකද වෙන්නේ?
වෙනේම හිතෙනවා. ඒ හිතන එකට කැමති නෑ. ඒකට කියන්නේ මොකක්ද ඇති වෙන්නේ? විභෝධන. නමුත් කාණේ පරදුරුත්ෙන් යනකොට යනකොට මේක බබුණී කත වෙනකොට වෙන්නේ මොකක්ද? අර වේවන වලට අකමැත්තක් නැතුව. ඒක එහෙමම නවතිනවා. නවතිනවනේ ඒ අරමුණු තියනවා. කොයිගොල්ලෝ විසින් විභෝධන නම් ඇති කරන්නේ. මේක වෘත්තියෙන් ඇති වෙනවා මිස ඉබේ හටගන්නේ කතා කරලා හටගන්න බෑ. කතා කරන්නේ ඉතින් මේ තණ්හාව තුනම වෙනවා. සාකච්ඡා කරමු හැටි වෙනවා. ඒකයි මේ ශික්ෂාව විතරක් මේකට යන්න කියන්නේ. ternary දැන් කොහොම හරි නිවර්ණ යටපත් වුණාම ඉතුරු වෙන්නේ නැහැ නේද ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මොන තණ්හාවද ඉතුරු වෙන්නේ? උපාදාන වෙන්නේ මොන තණ්හාවද ඉන්නේ? භව තණ්හා. ternary ඊට අමතරව දැන් බලන්න අර තව ලක්ෂණයක් මේ මොකක්ද? නීවරණ යටපත්ලා තවදුරටත් භාවනා විස්තරාට යනවා නම් ධානයක් වගේ එකකදී විශේෂී දෙයක් වෙනවා. මම කියවනේ තණ්හාවේ ස්වરૂප තුනයි රාජකාරී තුනයි. මොනවද රාජකාරී? ඔව් පොමෝ භවිකා. ඊගාව ආත්මය හදනවා. නැත්නම් භවය හදනවා. ආත්මය නෙවෙයි නේද භවය. නන්දි රාග සාගතා. ඒ හදන මෙතන භවය කියන්නේ මොකද්ද? ඊගාව උපාදානය ඇති කරනවා. ඒ උපාදානයේ හරියට ගතිය තමයි නන්දි රාගය. తත්‍ර తත්‍ර අභිනන්දනේ කියන එක මොකද්ද? ඒකේ උපාදානය ඇති කරපු අරමුණට වෙනස් ඕනම අස්කන්නාදාදී ඕනම අරමුණක් ගැනීමේ හැකියාව පණින්න. මේක తත්‍ර తත්‍ර කියන පැනපැන සතුට වෙනවා කියන එකයි මේකේ සාමාන්‍ය අර්ථය. පණපැන සතුට වෙන කවුද? තණ්හාව අරමුණින් අරමුණට පැනලා තමයි උපාදාන කරන්නේ. දැන් මේ ගතියත් අපි ළඟ තියෙනවා. නමුත් දැන් ධානයක් වගේ නේද ඔකේ తත්‍ර తත්‍ර අභිනන්දනී කියන ගුණයනේ බලන්න. ඒ කියන්නේ පැනපැන සතුටු වෙන ගතියක් සංහාවේ රාජකාරියක් වුණා නම් තවදුරට සමත භාවනාවේ එයා අරමුණෙන් අරමුණට පණිවිද. නමුත් සමත ධානය කියන්නේ මොකක්ද? එකම අරමුණේ ඉන්නේ. කියනවා නේද? අලුතෙන් හැදෙනවා, අලුතෙන් උපාදාන වෙනවා. නමුත් ඒ අරමුණ ඊට සමාන දෙයක්. කර්මණී එතකොට මේ ಗುಣ දෙකයි එතන ඉතුරුනේ. ಗುಣ දෙකයි කියන්නේ මේ රාජකාරි දෙකයි එතන ධ්‍යානෙදි කරන්නේ. එක රාජකාරියක් තමයි හෝමෝ භවිකා. නැවත භවයක් ඇති කරනවා. සෑම ධ්‍යාන මොහොතකම භවයක් ඇති කරනවා. ඒකෙන් නිදිලා නැහැ කවුරු. නන්දි රාජකාරක. මොකද ඒ ඕ ඒ ධ්‍යාන ආරමුණු ප්‍රතිතුනේ නැත්නම් ධ්‍යානෙ ඉන්න පුළුවන්. ඒකේ අරවල තියෙනවා. හැමයි తత్ర తత్ర అభినందనే නෑ 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 නැවත නැවත නෑ පැන පැන හසුරු වෙන වෙන අනුමු වලට පණින්නක් පුළුවන්. මේක පණින් පැන්නොත් ධානි නෑ. තේරුණානි? එතකොට ධානි එක තියෙනවා මේ වන්නා මේ දැන් මං කියවනේ ස්වરૂප තියෙනවා තුනක්. ඒ තුනේ ධානයක් මතදී වෙලා තියෙන මොකද්ද? කාම සංඝා තියෙන්න බෑ. එතකොට ධානයක් නෑ. ඒ ආරමුණ මා කියන්නේ. ඥානේ සදාකාලිකව නෙමෙයි මේ ධානයක් ඉන්න වෙලා. විභෝධන්නාගේ මුලක් ධානයක් නෑ. එතකොට ධානය දුවවන්න පුළුවන් වෙන්නේ මොන ගන්නයි? ඒකේ කොමෝ භවිකා ගුණේ දියෙන්න ඕනේ. ඒකෙන් තමයි ඊගාව මේ මේ උපාදානිය සිදු කරන්නේ. නැත්නම් ඒක තියෙන්නේ තමයි තණ්හාවේ මේ වැඩේ කරන්නේ. නන්දිරාග සහගතා කියන ගුණයක් කියනවා. ඒ කියන්නේ උපාදාන වෙන ධ්‍යාන නිමිත්ත හැම වෙලේම එයාට අභිනන්දනයක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් සතුට වෙනවා. ඒක තමයි ධ්‍යාන සූයේ කියන්නේ. ternary මේක පුරුදු වෙන්න දෙපැ ධ්‍යාන සූයේ අඥාන නිකන් ඔයගොල්ලන්ට ධ්‍යාන ලැබුණාම මහා මෝසලම. එහෙම ලැබෙන්නේ නැහැ. මේකත් පුහුණුවකින් ලැබෙන දෙයක් කියන්නේ පුහුණු වෙන අමාරු දෙයක්. අමාරු කියන්නේ වටිනාකම තේරුම් ගන්න අමාරු. ලැබෙන්න ඕන. තේරුම් ගන්න ලැබුණාට මේ වටිනාකමක් තේරෙන්නේ නැහැ සත්‍යෙට. විද්‍යාවේදී අරන් තණ්හාවේ කියන తත්‍ර తත්‍ර අභිනන්දනී කියන එක බලගතු යති. පැනපැන අරමුණ කියෙන්න තමයි අපි කෝන්නේ. දැන් පැනපැන අරමුණෙන් අරමුණ පණින්න ඕන. ඒ ගතිය තිබුණොත් තමයි අපි හොඳයි කියන්නේ. කාම ලෝකේ හොඳ වෙන්නේ ඕකෙන් තමයි. ඒකට තමයි අපේ තණ්හාව අපි ගොනු කරගෙන මේ දක්වගෙන යන්නේ. දැන් එතකොට ඒකේ සම්පූර්ණ විමුක්ති පත්‍රයට යන එකක් තමයි අර ධ්‍යාන. දැන් තේරෙන්න තියෙන එතකොට ධ්‍යානයක තියෙන්න ඕනේ භව තණ්හාවේ ව්‍යාකාරී
තණ්හාවේ රාජකාරිය වලින් දෙකක් ප්‍රියාකාරී එකක් හලන. තේරෙන්නේ? ප්‍රියාකාරීක මොකද්ද? කොනෝ භවිකා කියන ගොනේ නැවත නැවත භවයිති කරනවා. ඒක එහෙම වෙනවා. ඔව්. ඒ ඇති කරන ධ්‍යාන නිමිත්ත සතුට වීමක් තියෙනවා. ඒකෙන් ධ්‍යානය අධික වෙනවා. දැන් ඔයගොල්ලෝ විපස්සනා භාවනාවට කරා ඔන්නෝයේ ගුණයෙන් තමයි පටන් ගන්න. දැන් අපි හැමෝම යමී විපස්සනා භාවනාවකට නිවන්නේ යටපත් කරගෙන විපස්සනා භාවනාවට ඔය කය ගැන ඕ වේදනාව චිත්ත ධම්ම කියන මේ සතර අධිපට්ඨානයේ එක ආරම්භක මලමිණියක් වගේ ඉන්න යනවා. ඒ ඉඳලා මොකද වෙන්නේ? උපාදානයක් තියෙනවා නේද? මොකද ඒ උපාදානේ කාම තණ්හා වෙන්නේ උපාදාන වෙන්නේ විභව තණ්හා වෙන්නේ භව තණ්හා. එමණින් භාවනාවත් එතකොට ඔයගොල්ලෝ කරන භාවනාව භවතණ්හාව උපාදාන වෙලා තමයි ආරම්භ වෙන්නේ. නමුත් මේක තියෙන සිල්තේසි භාවයේ තමයි බුදුහාමුදුරු හොයාගත්තේ මේ පෙර නොයසූ ගුණය තමයි මේ විපස්සනාවේ ඉන්නකොට අර ඉතුරු වෙච්ච භවතණ්හාව අහක් කරනවා තන්න ඒ කියන්නේ උපාදානේ නැති තැනකට කවදාහන් ගෙනියනවා. ගෙනියන පාරක්. සනිකෝ යනවා නෙමෙයි ඔබලගේ වමනාව ඉගෙන ගැනීම වනුව දක්ෂතාවය අනුව තේරුම් ගැනීම අනුව ශික්ෂා වනුව සිදු වෙන දෙයක් මේ කොමිට තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ උපාදානයේ ශේ වීගණය තේරුණානේ. ශේ වෙනකොට අර කියන දැන් ඉතුරු වෙලා තියෙන්නේ භවතණ්හාව විතරයි. විපස්සනා කරන වෙලාවේ ඒකත් ශේ වෙනවා. අනිකෙන් තියෙන මොකද්ද? උපාදානයේ රාජකාරී දෙකක් කොහොමද විතරක් තියෙනවා. දෙකෙනි තුනම එන්නත් පුළුවන්. මෙතන විශේෂත්වයක් තියෙනවා. තුනම එන්න පුළුවන්. ඇයි තුනම එන්න පුළුවන් කියන්නේ? දැන් ඔයගොල්ලෝ ශරීරය ගැන අවධානයෙන් ඉන්නවා. කියනකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ ඉති අධ්‍යත්තං වා කායේ කායනපස්සී කියලාදී. බහිද්ධාවා කායේ කායනපස්සී කියලා. එතකොට අධ්‍යත්ත කියලා ශරීරයෙන් දැන අරමුණෙන් අරමුණ දැන් හුස්ම ගැන විතරක් හිතුවොත් මොකද වෙන්නේ? අර ධානයකට යන්න ඉඩකට වැඩි. ඒකයි එකෙන් වළක්වන්නේ. තේරුණාද? ආස්වාද පාස්වාස භාවනාව සමහර විට ධාන වක්‍රමට යන සමත භාවනාවක්. දැන් ඒගොල්ලෝ නොකොටවා හුස්මෙම ඇල්ලලා හිටියොත් මොකද වෙන්නේ? අර සමත ගතියනේ දෙන්නේ. එකම අරමුණ එකමයි එන්නේ. ඒකට කැමති ඒක හරි. භාවනාවක් දියුණුව. භවණන්තාවක් දිත්‍යනවා එතන. කොහොම භවිකා ගුණයක් තියෙනවා. නන්දිකාගස්සාගත ගුණයක් තියෙනවා. තත්ත්‍ව තත්ත්‍ව අභිනන්දනී කියන ගුණය නැහැ. නමුත් ඔයගොල්ලෝ ශරීරයේ දැනෙන දැනෙන තැන දැනීමේ ගැනමනේ කරමු මොකද වෙන්නේ? පළවෙනි අරමුණ ඔළුවේ එකක් වෙනවා. ඊගාව එක කවුලි වෙනවා. කයේ මාරු. අන්න තත්ත රත්‍ර අභිනන්දනී කියන ගුණය තමයි එතන යන්නේ. තේරෙනවනේ? එතකොට විපස්සනා භාවනාව හැබැයිතම අර අංග තුනම ඒ කියන්නේ කාජකාරී තුනම සංහාරයෙන් කරනවා. නමුත් මේකේ සිවිසිල්ලී භාවය සම්මා සම්බුදුරේගේ සොයා ගැනීම වෙන්නේ මෙහෙම ගිහිල්ලා අරගුණ තුනක් තියදී උපාදානයේ ඡේදක. තේමන් මේක තමයි සිවිසිල්ලී භාවයේ මේ විපස්සනා භාවය. ඒක අපිට හිතාගන්න බෑ. අපි තරක කරලා වැඩක් ඇති දෙයක් නෙමෙයි. තේරෙන්නේ නෑ. තේරෙනවා නේද? ඒක තේරෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒක වෙන්නේ කොහොමද කියන එක අපිට ඔයාලා තෝරන්න කිව්වා. අපේ මෝඩ කමක් වෙනවා. අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒක බුදුහාමුදුරුවන්ට තේරෙනවා. අපිට තේරෙනවා කියලා හිතාගෙන යන්න බෑ මේක. අපේ ශාස්ත්‍රෝවරයා බුදුහාමුදුරුවෝ. තේරෙනවා නේද? ඒක ඉතින් සාකච්ඡා කරන්න බැරි දෙයක්ත් තියෙනවා. දැන් බැරි දේ හොයන්න නෙමෙයි අපිට ඕනේ. නමුත් ඊට මෙහා තියෙන ඕන දෙයක් අපි සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. එතකොටයි මේ පාර මේ යන ගමන සමාත පිරිසුදු වෙන්නේ. දැන් තේරුණා නේ? එතකොට මේ තණ්හාවෙන් කරන කාර්යයන් වල විශේෂ ගුණ ටික. කාම තණ්හා, භව තණ්හා කියන ඒවා ඇත්තන කාම තණ්හා නම් මේ කාම ලෝකයේ තියෙන ඕන දෙයකට ඇලෙනවා නම් කාම තණ්හා. ඒකම ගැටෙනවා නම් මේ භව තණ්හා. හැබැයි දැන් අපි තමුගේ රූප ලෝකයේ ජීවත් වෙන රූපාවචර කෙනෙකුට විභව තණ්හා වෙන්න පුළුවන්. එතන තැන් වෙන්න පුළුවන්. ඇයි එයා කැමති ධානමය නිමිත්තක් නැතුව වෙන එකක් හිතට එනවා නම් ඒක ඇලෙනකොට යාට ඒකට විභව තණ්හාවේ හිඳා ඒකෙන් අහක් වෙලා තමයි තැනට බින්දා. දැන් ඔයගොල්ලෝ භවනා කරලා සෙන්දන්නේ එහෙමනේ. ඔයගොල්ලෝ දැන් එක එක අරමුණු වෙනවා ඒවට ඇලෙනවා නම් මොකද වෙන්නේ? නිකම්ම අපි නිකම් හිටියා වගේ. නිකම්ම තණ්හා තුනේම වැඩ ගන්නවා. පුරුදු වෙනකොට විභව තණ්හාව අහක් වෙනවා.
Tengara, apit ganda di mengenu padana ne, kolbe, ekcara.